සාමාන්‍ය සමය නවන සතිය සෙනසුරාදා පළමු වන දේව ප්‍රකාශනය තෝබි 12 වෙනි පරිච්ඡේදයේ 1 5 සිට 15 දක්වා සහ 20 මංගලයට පසු තෝබි තමපුත් තෝබියස් අමතා මාගේ පුත්‍රය නුඹ සමග ගමන ගිය මිතුරාට නිසි කුලිය ගෙවීමට කල්පනා කළ යුතුය. ගිවිසගත් කුලියට වඩා වැඩියෙන් දෙන්නේයි කීවේය. එවිට තෝබියස් තම මිතුරාට කතා කොට ඔබ කළ සියල්ල සඳහා ඔබ ආපසු ගෙනා දෙයින් භාගයක් කුලිය වශයෙන් රැගෙන සාමදානයෙන් යන්නේයි කීවේය. එවිට රපියල් දෙදෙනාම පැත්තකටගෙන ඔවුන් නමතා දිව්‍යන්වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේ ඔබට දානය කළ සියලු ප්‍රසාද ගැන ජීවතුන් සියලු දෙනා ඉදිරියේහි උන්වහන්සේගේ ප්‍රශංසා කියන්න. උන්වහන්සේට ප්‍රශංසා කර උන්වහන්සේගේ නාමය උතුම් කොට දක්වන්න. සියලු මිනිසුන් ඉදිරියේහි උන්වහන්සේගේ ක්‍රියාවන්ට ඔබින ලෙස ඒවා ප්‍රකාශ කරන්න. උන්වහන්සේට ප්‍රශංසා කිරීම නොනවත්වා කරන්න. රජ කෙනෙකුගේ රහස සංගවා තැබීම හරිය. එහෙත් දිව්‍යන්වහන්සේගේ ක්‍රියා අනාවරණය කොට ඒවා ප්‍රකාශ කිරීම යුතුය. උන්වහන්සේට සුදුසු ලෙස ස්තුති කරන්න. යහපත කරන්න. එවිට නපුරක් ඔබට සිදු නොවනු ඇත. යාඥා කිරීමත් උපවාස කිරීමත් දෙහිමි කල් ක්‍රියාවෙන් යුතුව දන් දීමත් දුෂ්ටකමින් ධන සම්පත් ලබා ගැනීමට වඩා හොඳය. රත්තරන් නිදන් කරනවාට වැඩියෙන් දන් දීමට පුරුදු වීම හොඳය. දන් දීම මරණයෙන් මුදයි. විවිධාකාර පාපයන්ගෙන් පවිත්‍ර කරයි. දන් දෙන අය චිරාක් කල් ජීවත් වන්නෝය. පෞකාර නපුරු ක්‍රියා කරන අය තමන් පිටට අනුතුරු හමුණුවා ගන්නෝය. ඔබෙන් කිසිවක් නොසඟවා සම්පූර්ණ ඇත්ත ඔබට කියන්නට අදහස් කරමි. රජ කෙනෙකුගේ රහස සැඟවීම හොඳ බවත් දිව්‍යන්වහන්සේගේ ක්‍රියා සුදුසු ලෙස අනාවරණය කිරීම හොඳ බවත් මා ඔබට කලින් කියා තිබේ. එබැවින් ඔබත් සාරාත් යාඥා කරන විට ඒවා කියෙව්වේ දිව්‍යන්වහන්සේගේ තේජාලංකාරය ඉදිරියේහි ඔබේ යැදුම් ඔප්පු කළේ මා බව දැනගත යුතුය. ඔබ මලාවූ අය භූමදාන කරන විටද මම එසේ කෙලෙමි. මියගිය මිනිසකු භූමදානය කරන පිණිස ඔබ මේසේ නැගිට යාමට ප්‍රමාද වූ විට ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරනු පිණිස මම එවනු ලැබීමි. ඒ වෙලාවෙහිම ඔබත් ඔබේ ලේලි සාරාත් සුවකරනු පිණිස දිව්‍යන්වහන්සේ මායූ සේක. රපියල් වන මම සමිදානන් වහන්සේගේ තේජාලංකාරය ඉදිරිපිට පැමිණීමට නිතරම සූදානම්ව සිටින දේව දූතයන් සද්දෙනාගෙන් කෙනෙක් වෙමි කීවේය. දැන් මිහිපිට සමිදානන් වහන්සේට ප්‍රශංසා කොට උන්වහන්සේට ස්තුති කරන්න. මා එවු තැනැත්තා ළඟට ආපසු යන්නට මා දැන් සූදානම්ය. සිදු සියල්ල ලියා තබන්නේයි කීවේය. දේවා කියනම් මෙසේය. මාක්තුමා විසින් ලියන ලද සුවිශේෂය 12 වෙනි පරිච්ඡේදය 38 සිට 44 දක්වා උන්වහන්සේ සිය අනුශාසනාවේදී කතා කරමින්
විනයදරයන්ගෙන් පරිස්සම් වන්න. ඔහු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්නද වෙළඳ පොලේදී ගෞරවාචාර ලබන්නද ප්‍රිය වෙති. ධර්මශාලාවලදී මූලාසන වලටත් මංගල භෝජනවලදී සම්භාවනීය ආසන ලබන්නටත් ප්‍රිය වෙති. වැඳපුවන්ගේ ගේදොර කා දමති. පෙනුමට දිගින් දිගට යාඥා කරති. මෝහු වඩා බරපතල දඬුවමක් ලැබති වදාළසේක. උන්වහන්සේ දීව මාලිගාවේ මුදල් කපඩා ඉදිරියේ වැඩහිඳ සෙනග ඒට මුදල් දමනු බලා උන්සේක. ධනපති වූ බොහෝ දිනෙක බොහෝ මුදල් දැමූහ. එක් දිනදු වැඳබුවක් අවුත් සතයක් පමණ වටිනා තඹසල්ලි දෙකක් දැමුවාය. උන්වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා සැබවින්ම මම ඔබට කියමි. මේ දිලිඳු වැඳබුව ගබඩාවට මුදල් දැමූ අනිත් හැම දිනාටම වැඩියෙන් දැමුවාය. ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූහ. එහෙත් මෑ දුප්පත්ව සිටියේදී සියදිවි පෙත්ත සඳහා තිබුණු උළුවත්කමම දැමුවායයි වදාළසේක. සුවිසල් වාක්‍ය මෙසේය. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද ක්‍රිස්තුන් වහන්සේ මේ යුදා සමාජය තුළ හිටපු නීති සම්පාදනය කරන, නීති රක්ෂා කරන යුදා නායකයින්, යුදා ගුරුවරුන්ව විවේචනයට ලක් කරනවා. ඒ කියන්නේ ඔවුන් නිරන්තරයෙන්ම ජනතාවට ඉගැන්වුවේ වැරදි දේවල්. ඒ වගේම තමයි ඔවුන්ගේ ජීවිතය තුළින් ජනතාවට පෙන්වුවේ වැරදි ආදර්ශ, එහෙම නැත්නම් අවාදර්ශ. ඒක නිසා ක්‍රිස්තුන් වහන්සේ ඒ අයගේ ඒ අවාදර්ශමාත්මක ඒ චින්තනය, ඒ වැඩපිළිවෙළවල්, ඒ ක්‍රියාදාමයන් ප්‍රතික්ෂේපයට ලක් කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ එක ලකුණක් තමයි දැන් දේව මාලිගයට එනවා එක වැන්දබු කාන්තාවක්. දැන් වැන්දබුවන්ට සැලකීම මේ මිනිස්සු තුළ තිබුණේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේ මේ වැන්දබුවව දෙවියන් වහන්සේට සමීප කෙනෙක් ලෙස මේ මිනිස්සුන්ට ගෙනහැර දක්වනවා. ඒ විතරක් නෙමෙයි, වැන්දපුව දාපු සතේ මේ යුදා නායකයන් යුදා සෙනග ඒ තරම් තැකුවේ නැහැ. බොහොම පොඩි සොච්චමක්. ඒ නිසා ඒ අයට ඒකේ අවශ්‍යතාවයක්, ඒකේ වටිනාකමක් තිබුණේ නැහැ. මෙන්න ක්‍රිස්තුන් වහන්සේ නැවතත් මේ වැන්දපුව පමණක් නෙමෙයි, වැන්දපුව ඒ කැටයට දමපු තඹ සතේ ක්‍රිස්තුන් වහන්සේ ඉස්මත්තට ගෙනල්ලා උන්වහන්සේ කියනවා මේ තඹ සතිය තමයි දෙවියන් වහන්සේට මේ සියල්ලටම වැඩියේ ප්‍රසන්න වෙන්නේ. මේ සියලු දෙනා දාන්නට ඇති මිල මුදලින් අද දවසේ අපි කතා කරනව නම් ලක්ෂ කෝටි ගණන් මුදල්. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කියනවා මේ ලක්ෂ කෝටි ගණන් මුදල් වලට වැඩියෙන් මේ වැන්දපු කාන්තාව කැටේ දමපු සතය වටිනවා දෙවියන් වහන්සේට. ප්‍රේමවන්තේනි, අද දවසෙත් අපේ ජීවිතයේ මොහොතක් හැරිලා බලන්න, අපි කොයිතරම් දෙවියන් වහන්සේට දෙනවද? ඒ දෙවියන් වහන්සේට දෙන දේ අපි මනින්නට ඕනේ අපි දෙන ප්‍රමාණයට නෙමෙයි. අපිට කොයිතරම් තියෙනවද, එයින් අපි කොච්චර දෙවියන් වහන්සේට දෙනවද? එක පුද්ගලයෙක් ලක්ෂයක් දෙනවා වෙන්නට පුළුවන් දෙවියන් වහන්සේට, තවත් කෙනෙක් රුපියල් 100ක් දෙනවා වෙන්නට පුළුවන්. නමුත් අර ලක්ෂ දෙන කෙනා තමන්ට තියෙන ප්‍රමාණයෙන් කොයිතරම් ප්‍රමාණයක් දුන්නේ, සමහර වෙලාවට ඒක 100%ට 1ක් වෙන්නට පුළුවන්. නමුත් රුපියල් 100 දෙන කෙනා තමන් ළඟ තියෙන දෙයින් 10%ක් 20%ක් වෙන්නට පුළුවන්. ආයතකොට දෙවියන් වහන්සේට වටින්නේ, ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේ තුල විශාල මුදලක් වෙන්නේ අර මිනිස්සයා දුන්නු රුපියල් 100යි. මොකද මේ මිනිස්සයා තමන් සතු දෙයින් විශාල කොටසක් දෙවියන් වහන්සේට දෙනවා. අර පුද්ගලයා දෙන්නේ තමන් සතු දෙයින් බොහොම සොච්චමක් විතරයි. ආයතකොට ප්‍රේමවන්තේනි, අපි මේ ගැන කතා කරද්දී මිල මුදල් ගැන විතරක් නෙමෙයි අපි සලකන්නට ඕනේ. අප සතු හැකියාවන්, අපේ කාලය, ශ්‍රමය, එහෙම නැත්නම් ජීවිතයේ අපි යම් කිසි තීරණයක් ගනිද්දී අපි දෙවියන් වහන්සේට මුළුමනින් ඒ බාර කරනවද?
अपे काले अपे मुलुमनिंग देवियन वाहन सेट देने मत अपे श्रमय अपे कोई तरह देवियन वाहन से बिनुवेंग देव जनताव बिनुवेंग दुगी दुप्पा जनताव बिनुवेंग व्यय करने मत मैंने मेक तमाई देवियन वाहन से अपे गहन ने मिल मुदाल वितरक ने मैं प्रेम आते नहीं अपे सातु है कि आवन ए हम देखिम अपे देवियन वाहन सेट विशाल प्रमाण आप देने टोना අපි බොහෝ වෙලාවට කරන්නේ අපගේ සුභ සිද්ධිය වෙනුවෙන් අපි බොහෝ දේවල් වැය කරන අපගේ හැකියාවන් අපගේ සම්පත් මිල මුදල් අපගේ කාලය ශ්‍රමය වැය කරනවා නමුත් දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කොයිතරම් කාලය ශ්‍රමය අපගේ හැකියාවන් යොමු කරවනවද මේක තමයි ක්‍රිස්තුස් වහන්සේ අදාපෙන් අහන්නේ එහෙමනම් මේ සියලු දේ අපි දෙවියන් වහන්සේට විශාල ප්‍රමාණයක් දෙනවා නම් අන්නාපිත් අර වැන්දබු කාන්තාව වගේ වැන්දබු කාන්තාව දාපු සතය වගේ අපි දෙන දෙවියන් වහන්සේට ඉමහස්සේ වටිනවා දෙවියන් වහන්සේ තුල අපේ ජීවිත ප්‍රසන්න වෙනවා ප්‍රේමවන්තේනි එහෙමනම් එවැනි ජීවිත රටාවකට සේදු වෙන්නට අද දවසේ අපි අදිටන් කරගනිමු ඔබට ජේසු පිටයි Thank you.